ඉතින් ආශය බොහෝ වේවා කියලා පිළිගන්නවා අද කැන්ඩි බොයිස් YouTube channel එකට. ඉතින් අද වෙනස්ම විදිහක වීඩියෝ එකක් කරන්න හිතුණා. අපිට අපේ ඉතිහාසයේ යම් වැරදිච්ච ස්ථානයක් යලි නිවැරදි කිරීමට මා ගන්න ප්‍රයත්නයක් වියත් හැකි. ඒත් මා මේ තනියම ගන්න ප්‍රයත්නයක් නෙවෙයි. මේ වසරවල වෙන්න පුළුවන්, මේ ගිය වසරවල වෙන්න පුළුවන් විශාල සංඛ්‍යාවක් කතා කරා මේ ප්‍රශ්නය පිළිබඳව. අන්න ඒ දේ තමයි අද මේ හඳුන්වා දීමට බලාපොරොත්තු වෙන්නේ. විනාඩියක් බලන්න තරුණ පරපුර වශයෙන් අපි අනිවාර්යෙන් අපේ හෙළ ජාතිය අනිවාර්යෙන් ගොඩ ගන්න ඕනේ. අන්න ඒ දේ වෙනුවෙන් තමයි මේ වීඩියෝ කරන්නේ. ඉතින් අනිවාර්යෙන් බලන්න මොකද්ද මේ මං කියන්න හදන්නේ කියලා. ප්‍රථමයෙන් කතා කරමු මහාවංශය පිළිබඳව. මහාවංශය ගත්තාම ඒක සම්මත ඉතිහාසයක් තියෙන ඉතිහාස කතාවක් විදිහට තමයි අපිට මහාවංශය බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එහෙත් යම් ස්ථානවල අසම්මතතාව තියෙනවා. ඒකේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් විජය ලංකාවට පැමිණලා විජය රජතුමා පළවෙනි රජතුමා කියවපුවාම ඒක අසම්මත ඉතිහාසයක් විදිහට තමයි ලංකාව පුරා වගේම ලෝකෙ පුරාත් ප්‍රචිතිත වෙලා තියෙන්නේ. හැබැයි මේ අසම්මත ඉතිහාසයේ සම්මත පොතක් වෙන මහාවංශයට ඇතුළත් කිරීම පිළිබඳව යම් කණගාටුදායක සිද්ධියක් තියෙනවා. කාගේ උමනාවට කාගේ කෙසේ මෙසේ සිදු වුණාද කියන එක අපි දන්නේ නැහැ. අන්න ඒ වගේ දේවල් තමයි නිවැරදි කිරීමට අත්‍යවශ්‍ය වෙන්නේ. ඉතින් මේ ඉදිරියට ගියපුවාම අපිට තියෙන ඉතිහාසය අපි අනිවාර්යෙන් ඒ වෙනුවෙන් හොයාගන්න ඕනේ. ඒ ඉතිහාසය තමයි අපිට තියෙන ඉතිහාසය. අපේ ඉතිහාසය වල්ලා දාලා වෙනත් විදේශිකයන්ගෙන් එන විජාතිකයෙක්ගේ ඉතිහාසයක් පිළිබඳව ඒක ඉසමත තියාගෙන ඒ පිදුවට අපි වැඩක් නැහැ. අනිවාර්යෙන් අපේ ඉතිහාසය තමයි අපි ගොඩගත යුත්තේ. ඉතින් අපි දකිනවා සාමාන්‍යයෙන් රූපවාහිනී වැඩසටහන්වල වෙන්න පුළුවන්, වර්තමානයේ සීක්‍රේම් පැතිරෙන සමාජ ජාල වෙබ් අඩවි තුළ වෙන්න පුළුවන්, ශ්‍රී ලංකාවෙන් බොහෝ දෙනා කතා කරනවා අපි මේ අහෙල ජාතිය වෙන්න පුළුවන්, අපේ භාෂාව රැක ගන්න ඕනේ කියලා. ඉතින් ඒ කතා කරන ගොඩක් කට්ටිය ඔයාලා දැකලාදී මොන විහිළුවක්ද කියලා බලන්න, මේ විහිළුව මොකද්ද කියලා බලන්න ඔයාලා දැකලාදී ඒ කතා කරන කට්ටිය හැමෝම ඒ දේවල් අතර ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්නේ. ඉතින් හෙළ ජාතිය හෙළ භාෂාව රැක ගන්න ඕන නම් අපිට තියෙනවා හෙළ භාෂාවක්. ඒ භාෂාවෙන් අපිට කතා කරන්න පුළුවන්. ඉතින් මොකටද අපි එහෙම ඒ භාෂාව තියෙද්දි වෙනත් භාෂා අධ්‍යයනයකින් කතා කරන්නේ? මේ විහිළුව තවත් සිදු කරන්න එපා කියලා තමයි හැමදෙනාගේම ඉල්ලන්න තියෙන්නේ. ඉතින් හොඳට හිතලා බලන්න මම මේ කියන්න යන දේ වෙන්න පුළුවන් අපේ ජාතියක් වශයෙන් කරන ලොකු වැරද්දක් වෙන්න පුළුවන්. ඉතින් අවුරුද්දක් මුලදී ඔයාලා දන්නවා අනිවාර්යෙන් හැමදෙනාම සුබලුත් අවුරුද්දක් කියලා කියනවා අපේ සිංහල ජාතිය. ඒ වගේම මේ සුබලුත් අවුරුද්දක් ඒවා කියලා කියපු සිංහල ජාතියට තවත් මාස 4කින්, ඒ කියන්නේ අප්‍රේල් මාසේ ආයෙත් එනවා සුබලුත් අවුරුද්ද. මොන විහිළුවක්ද ඉතින් මේක? ඉතින් මම හිතන විදිහට මගේ දැනුම පරිදි ඉතින් අනිවාර්යෙන්ම ඉතින් ඔයාලත් හිතලා බලන්න සුබලුත් අවුරුද්දක් කියලා එකම අවුරුද්ද දෙපාරක් කියන එකම ජාතිය සිංහල ජාතිය වෙන්න පුළුවන් මේ ලෝකෙම. දැන් හැමෝම ගියයි උඹ මේ ඉතිහාසයක් දන්නේ නැතුව උඹ පොඩි කොල්ලෙක්, මෙහෙම කොල්ලෙක් උඹ මේ ඉතිහාසය ගැන කතා කරන්න යන්න එපා කියලා. කැක්කුමක් තියෙනවා. ඒ කැක්කුම හින්දා තමයි අපි කතා කරන්නේ. මේ අපේ ජාතිය තියෙන ඉතිහාසය වල්ලා දමන්න වල්ලා දාන්න ඒ ප්‍රයෝගය කරගත්ත කට්ටිය වෙන්න පුළුවන්. ඒ හැමදෙනාම එකතු වෙලා මේ ඉතිහාසය දෝතින් බාරගෙන මේ ඉතිහාසය නැවත ගොඩගත යුතුයි. අන්න ඒ වෙනුවෙන් තමයි අපි තරුණ පරපුර විදිහට කතා කරන්නේ. අපි උදාහරණයක් විදිහට කතා කරමු 2018 වර්ෂයේ. 2018 වර්ෂයේ උදාහරණයක් විදිහට කතා කරොත් ඔයාලට හොඳටම දන්නවා 2018 කවට අපි සත්‍ය වශයෙන් බෞද්ධ ඉතිහාසයට අනුව කතා කරොත් මේක 2562 වෙනි අවුරුද්ද. 2018 කියන්නේ මේ 2562න් 2018 අඩු කරොත් අවුරුදු 544ක් ආපස්සට ගියලා. ඉතින් කාගේ උවමනාවකටද මොන අවුරුදු 544ද ආපස්සට ගියේ කියලා අපි ආයෙත් මේ ගැන හොයලා බලිය යුතුයි. මේ පිළිබඳව අපි 2018 අවුරුද්දේ හොඳම නිරුවත දැක්කා. ජනවාරි මාසෙට පෝය දෙකයි, පෙබරවාරි මාසෙට පෝයක් නැහැ. වෙසක් පෝය වෙනවා අප්‍රේල් වල, පොසොන් පෝය වෙනවා වෙසක් පෝය දිනේ. මෙතන තියෙන හොඳම විහිළුව තමයි ආය පොසොන් පෝයක් යනවා ජූනි 27. ඔන්න ඕකයි විහිළුව. එතකොට කෝ මේ කැලෙන්ඩර් වල තියෙන විද්‍යාත්මක පදනම අපිට තිබ්බා චන්ද්‍රවාශකමය. චන්ද්‍රවාශකමයට අනුව මාසයකට එන්නේ දින 28. ඒක චන්ද්‍රයාගේ පූර්ණවයෙන් බැලුවත්, කාන්දාන්ගේ ඔසප් චක්‍රය බැලුවත්, කොහොම බැලුවත් තියෙන්නේ දින 28ක කාලයක් තමයි මාසයකට. ඒකයි අපි දස මාසයේ උරේ ගත්තා කිව්වේ. සාමාන්‍ය විද්‍යාඥයන් ගන්න පුළුවන්, නැත්නම් බටහිර වෛද්‍යවරුන් ගන්න පුළුවන්. ඔවුන් පැහැදිලි කරනවා මවකගේ කුසේ දින 280ක් දරුවෙක් ඉන්නවා කියන්නේ. ඒ කියන්නේ මාස 10ක්. දින 28 ගන්න බැලුවොත් මාස 10ක්. 28 10ෙන් අඩි කරලා බලන්න එතනදී අපිට උත්තර එනවා 280ක් විදිහට. අර කතාව පැහැදිලි නැත්නම් ඔබ 28 වැඩි කරන්න බලන්න 12ෙන්. දැන් 336යි. 336 දවස් අවුරුද්දකට 365ක් තියෙනවා. 365 364 364 අඩු කරලා බලන්න 336යි. දැන් ගෙඩි විටින්ම දවස් 28ක් තියෙනවා. එතකොට ඒ ඉතුරු වෙන මාසෙ මොකද්ද? පුළුවන් නම් කියන්න ඒ මාසෙට කියන නම මොකද්ද? අපිට බටහිරින් දෙන නම මොකද්ද මේ ඉතුරු දින 28ද? එක මාසෙක අපි ගත්තත් අවුරුද්දේ එක මාසෙක දින 28යි 29යි 30යි 31යි මේක කාගේ පදනමද? සූර්යයාගේ පදනමද? චන්ද්‍රයාගේ පදනමද? ඔයාලා රිසර්ච් ඇප් බලලා බලන්න හොයලා බලන්න කොහෙවත් මේක කාගේ පදනමද කියලා හොයාගන්න නැහැ. මේක හොඳටම තේරෙනවා හිතුවමනාමට දාපු දින කේද සංඛ්‍යාවක් කියලා. අපි අවුරුද්දක කාල සීමාව ගත්තොත් ජනවාරි 1 වෙනිදායින් පටන් ගන්න අවුරුද්ද දෙසැම්බර් 30යෙන් ඉවර වෙනවා. මොකද්ද මේ කාල සීමාව අතර තියෙන විශේෂත්වය කියලා ඔයාලා හිතලා බලන්න. එහෙම නෙමෙයි, සිංහල ජාතිය වෙන අපිට තියෙනවා, ඒ කියන්නේ අප්‍රේල් මාසයේදී අපේ සුබලුත් අවුරුද්දක් කියලා අපි පදනකොට අපිට එතන තියෙනවා සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට මාරු වෙනවා.
අන්න එතන අපිට තියෙනවා විශේෂිත මාරුවීමක්. අන්න ඒක තමයි අවුරුද්ද මුල කියලා අපි විශ්වාස කරා. සාමාන්‍ය පරිදි අපි දෙසැම්බර් ජනවාරි මාස අතර අලුත් අවුරුද්ද බැලුවොත් ඒ කිසිම විශේෂත්වයක් නැහැ. ඉර නගිනවා, හඳ නගිනවා, ඉර බහිනවා, හඳ බහිනවා. අන්න ඔය වගේ කාලවකවානුවක් තමයි යන්නේ. ඒකයි අපි පවසන්නේ බටහිර විද්‍යාවට අනුව යක්කයින්ගේ ඥානය ගොඩක් උසස් බව. යක්කයින්ගේ ඥානය විශිෂ්ට බවයි. අපි මේ මහ පොළොව තුළ යලි නැගී සිටිය යුත්තේ මේ යක්කයින්ගේ ඥානය පිළිබඳවයි. මේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පැමිණ වෙන්න පුළුවන්, බටහිර විද්‍යාඥයින්ගෙන් පැමිණ වෙන්න පුළුවන්. ඒ දේවල් නෙමෙයි. අපි යක්කයන් ගත්තාම අපිට තියෙන හෙළ වෛද්‍ය විද්‍යාවක් තියෙනවා, හෙළ ජනශ්‍රුතියක් තියෙනවා. අන්න ඒව තමයි අපි නැළි නැග සිටිය යුත්තේ. ඒකයි අපි නැවත නැවත පුරාවිද්‍යා ආයතන වලට මේ මගේ චැනල් එකෙන් නෙවෙයි වෙන්න පුළුවන්, වෙන චැනල් වලින් වෙන්න පුළුවන් ආරාධනා කරන්නේ. ඔබ මේ යට ගහලා දාලා තියෙන බලහත්කාරයෙන් යට ගහලා තියෙන යක්කයින්ගේ යට දාලා තියෙන ගහලා තියෙන හැමදේම උඩට අරගෙන අපේ අයට ඉතිහාසය පෙන්වලා දෙන්න කියලා. අන්නේ යලි සත්‍ය ඉතිහාසය ගොඩනගන්න කියලා. ඉතින් අද ඔයාලට පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගෙනාවේ. ඉතින් කැන්ඩි බොයිස් සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරන්න, යටින් තියෙන බෙල් අයිකන් එකත් ඔබලා තියාගන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න. ඉතින් අපිත් එක්ක පෙළගැහෙන්න කියලා ආරාධනා කරන ඔයාලට හිතන දේ අනිවාර්යෙන් ඔයාලා හෙළයක් වශයෙන් යටින් කමෙන්ට් එකක් දාන්න. මොකද්ද හිතන දේ කියලා අනිවාර්යෙන් අපි ඉස්සරහට තවත් වීඩියෝ